Cricins YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝම අදත් සාදරයෙන් පිළිගන්නවා. ඉතින් ඔයාලා දෙකතු වෙලා ඉන්නේ ස්කූල් ක්‍රිකට් ස්ටාර්ස් කියන segment එකේ 8 වෙනි episode එකත් එක්ක. මේ පාසල් ක්‍රිකට් දක්ෂයින් හොයාගෙන යන මේ ගමනේ අද අපි ඇවිල්ලා ඉන්නේ මහර ජනාධිපති විද්‍යාලයෙන් බිහිවෙච්ච දක්ෂ තුන්ගිරියව් ලාබාල ක්‍රිකට් ක්‍රීඩකයෙක් හම්බෙන්න. ඒ තමයි දිනෝෂ් ජෙලොන්. ඉතින් අපි යන් ජෙලොන් හම්බෙන්න. ජෙලොන් කොහොමද ජෙලොන් හොඳින් ඉන්නවා. එතකොට ජෙලොන් දැන් කීයේ වසරේද ජෙලොන්ගේ වයස එහෙම කිව්වොත් මේ අගෝස්තු වලට 10 දැන් 10 වසරේ. එතකොට ජෙලොන්ගේ පවුලේ විස්තර ගැන කිව්වොත් මායි අම්මයි අක්කයි මල්ලී ලොකු අම්මයි තමයි පවුලේ ඉන්නේ. ජෙලොන් මෑතකදී ගම්පහ දිස්ත්‍රික්කයෙන් බිහි වුණු දක්ෂ ලාබාල තුන්ිරියව් ක්‍රීඩකයෙක්. ඉතින් එතකොට ජෙලොන් කොහොමද ක්‍රිකට් පටන් ගන්නෙ? කොහොමද ක්‍රිකට් පටන් ගන්න දේ සිද්ධ වෙන්නේ? කොහොමද ක්‍රිකට් වලට ආසාවක් ඇති වෙන්නේ? මම අපිට ගානේ මැච් බලනවා. ඒ ඉතින් භාෂාවත් එක්ක මම තුන වසරේදී භාෂාවත් එක්ක ප්‍රැක්ටිස් එකකට යනවා. මේ මහර ප්‍රසෙන්ට් ග්‍රවුන්ඩ් එකේ ලාස් එකේ මේ ඇකඩමියට ඒකට ගිහින් ආසාවින්ද ප්‍රැක්ටිස් කර කර සිටියා. ඒක පුර නැවතුවා. ශිෂ්‍යත් විභාගයේ ඉඳ නැවතලා 6 වසරේදී ප්‍රදීප්තගේ ප්‍රැක්ටිස් යනවා. ඒ ප්‍රැක්ටිස් ගිහින් ජෙලොන් එතකොට ජෙලොන්ගේ 6 වසරේදී තමයි මහර ජනාධිපති විද්‍යාලයේ ක්‍රිකට් පුහුණු වීම වලට යන්නේ. ඒ කාලේ කොහොමද ඔයාගේ දක්ෂතා වගේම කොහොමද ඔයා සිලෙක්ට් වෙන්නේ ටීම් එකට කියන්නේ? ඒ වගේන කිව්වොත් මම 13න් පහල 6 7 8 වසරේ තුනේම සෙල්ලම් කරා. ඒ අවුරුද්දේ තුනේම මම 50 17 පහේ කඩලු 14කුත් ලබා ගන්නවා. එතකොට ජෙලොන් ඔයා 13 කණ්ඩායමට සිලෙක්ට් වෙන්නේ පන්දුවන්ෙක් විදිහට. ඊට පස්සේ ඔයා පිතිකරුවෙක් විදිහට තමයි අවුරුදු තුනේම දස්කම් දක්වලා තියෙන්නේ. කියන්නේ විකට් පහේව 14ක් වගේම 50 අර්ධශතක 17කුත් ඒ අවුරුදු තුනට ලබාගෙන තියෙනවා. එතකොට ජෙලොන්ගේ වයස අවුරුදු 13න් 15 ක්‍රීඩා කරද්දී ඔයාට අමතක නොවන මැච් එකක් ඇති. ඔයා හොඳටම දස්කම් දක්වපු මැච් එකක් ඇති. ඒ තරඟය ගැන විස්තර කිව්වොත් ඔයාගේ දක්ෂතා ගැන විස්තර කිව්වොත් මේ බලන් ඉන්න අයට අපේ කණ්ඩායම එනවා අන්තිම 32 දක්වා. ඒ තරඟය තරඟාවලියේ මම ලකුණු 60කුත් කඩු 6කුත් දවා ගන්න රන්පු කුණකම විද්‍යාලයට. ඒක තමයි මගේ යමතගෙන සිටින්නේ. එතකොට ජෙලොන් ඔයාගේ වයස අවුරුදු 13න් 15න් පස්සේ තමයි ඔයාට හොඳම ඔයාගේ ක්‍රිකට් කාලේ. ඒ කියන්නේ ඔයා වයස අවුරුදු 15න් 15 දිස්ත්‍රික් කණ්ඩායම ක්‍රීඩා කරපු අවුරුද්ද.
ඒ ඔයාගේ අවුරුදු 15න් පහල පාසල් දක්ෂතාව ගැන කිව්වොත් අපිට කොවිඩ් එකේ හින්දා ඒ ටෝර්නමන්ට් එක ගහන්න මුනේ මැචස් දෙකයි. මැචස් දෙකේ පරිණි මැච් එකේ මම 100ක් ගහනවා. බෝ පිළියල වෙලා විද්‍යාලයට ඇරෙව. ඊට පස්සේ දෙවෙනි මැච් එකේ මම කවි පහක් ලබා ගන්නවා. ප්‍රදීප් සමාව මේ ගම්පහ සෝන් 1 සිලෙක්ෂන් එකට යවනවා. ඒ ගිහින් මාව මම හොඳින් දක්ෂකම් පෙන්නලා මාව සෝන් 1 කණ්ඩායමේ තෝරගන්නවා. ජෙලෝන් එතකොට ගම්පහ දිස්ත්‍රික් සෝන් 1 කණ්ඩායමට ක්‍රීඩා කරනවා. ඒ දිස්ත්‍රික් තරගාවලියේදී වගේ දක්ෂතා ගැන කිව්වොත් මේ බලන් ඉන්න අයට මම තරගයේදී මම ලයිසෙන් විද්‍යාවට ලකුණු 100ක් ලබා ගන්නවා. ඒ සමගම ටෝර්නමන්ට් එකේ මම ගම්පහ සෝන් 3 එකට ලකුණු 111ක් ගහනවා. ඒ අතරේ මම ඒ ලකුණු ගහින්ද මට මේ ගම්පහ සෝන් 1 බෙස්ට් බැට්ස්මන් අවෝඩ් එක හම්බෙනවා. ජෙලෝන් ඒ වයස අවුරුදු 15න් පහල දිස්ත්‍රික් තරගාවලියේ හොඳම පිතිකරුවා අවෝඩ් එක ඔයාට හම්බෙනවා. ඒ වගේම ජෙලෝන් ඔයාට තරගාවලිය තුළින් ගොඩක් ලොකු අත්දැකීමක් හම්බෙන්නේ නැති. ඒ වගේම පුහුණු කරවංගිනුත් ලොකු සහයෝගයක් ලැබෙන්නේ නැති. ඒ අත්දැකීම ගැන කිව්වොත් මම ඒ ගම්පහ සෝන් 1 එකට ඒරෙන දක්ෂයන් අතරේ තමයි ඒ දක් මට ක්‍රීඩා කරන හම්බෙන්නේ දක්ෂ වෙච්ච. ඉතින් අපි ගොඩක් එක්ස්පීරියන්ස් ගොඩක් ෂෙයා කරගත්තා. කෝචස්ලාත් සික්තමගේස ගොඩක් අපිට කියලා දුන්නා. මම මැච් සිටුේෂන් එක සෙල්ලම් කරන්න මොකද බෝල් කරන්න කියලා ගොඩක් දේවල් අපිට කියලා දුන්නා. ජෙලෝන් ඔයාගේ වයස අවුරුදු 15න් පහලෙන් පස්සේ ඔයා එන්නේ ඊට පස්සේ අන්ඩර් 17 එකට. අන්ඩර් 17 දක්ෂතා ගැන කිව්වොත් අපි අන්ඩර් 17 එකේ සෙල්ලම් කරනවා. පළවෙනි මැච් එක අපිට හම්බුනේ සුමේද විද්‍යාලේ. සුමේද විද්‍යාලයේ මම කඩු 8ක් දා ගන්නවා ලකුණු 18ක් ඇතුළට. පන්දු වාර 5යි බෝල් 2ක් ඇතුළට කඩු 8ක් ලබා ගන්නවා. සේ අපිට දෙවන තරගය හම්බෙන්නේ බේයන්ගොඩ බණ්ඩාරනායක. ඒක මම ලකුණු 28කට කඩු 5ක් ලබා ගන්නවා. ඊට පස්සේ අපිට යක්කල අන්ර විද්‍යාලය සමග. ඒක මම බෝල 53ට ලකුණු 55ක් ගන්නවා. ජෙලෝන් එතකොට ඔයා අන්තිමටම ක්‍රීඩා කරේ ඔයාලගේ ගියවර නිමවටපත් වුණු වයස අවුරුදු 19න් පහල තරගාවලිය. ඒ තරගාවලිය වගේම වයස අවුරුදු 19න් පහල ක්‍රීඩා කරන්නේ ඔයාට වයස අවුරුදු 13 14 වගේ ඉඳන්. ඒකෙදි කොහොමද ඔයාට ලැබුණු අත්දැකීම සහ ඔයා කොහොමද ඒව ඔයාට ඔයා යොදාගත්තේ වාගේ එදිනෙදා දැන් තියෙන ක්‍රිකට් ටෝර්නමන්ට් වලට? මම සෙල්ලම් කරේ පරිණි ස්කූල් ටෝර්නමන්ට් එක 9 වසරේදී. ඒකෙන් මට ගොඩක් දේවල් ලැබුණා. කොහොමද ලොකු කට්ටියක් එක්ක සෙල්ලම් කරන්නේ, වගේ හොඳ ප්ලේස් ලයික සෙල්ලම් කරන්නේ, ඒ වගේ මැච් සිටුේෂන් එක කොහොමද සෙල්ලම් කරන්න ඕනේ කියලා ගොඩක් දේවල් අපේ කැප්ටන් කියලා දුන්නාට. ඒ දේවල් එක්ක මට ගොඩක් ලේසි වුණා. අන්ඩර් 17-15 වගේ සෙල්ලම් කරද්දි කොහොමද සෙල්ලම් කරන්න ඕනේ කියලා. ජෙලෝන් පාසල් මට්ටම හැරෙන්න තවත් ක්‍රීඩා සමාජවල ක්‍රීඩා කරලා තියෙනවද? ක්‍රීඩා කරන්න බලාපොරොත්තු වෙනවද? ඒ ගැන විස්තර ටිකක් කිව්වොත්. ඒ පාර මං සෙල්ලම් කරනවා සීනේ මේ කණ්ඩායමට ඩිවිෂන් 3 ටෝර්නමන්ටේ මං සෙල්ලම් කරනවා. මේ පාරත් මං සීනේ ඩිවිෂන් 2 එකට සෙල්ලම් කරන්න බලාපොරොත්තු වෙනවා. ජෙලෝන් පාසල් මට්ටමට අමතරව කියන්නේ පාසල් මට්ටමේම ඔයාලා සමකාලීනව ගොඩක් ක්‍රීඩා කරන ඇකඩමි ටූර්නමන්ට්ස් වලට ක්‍රීඩා කරලා තියෙනවා. ඒ තරගාවලි ගැන ඔයාගේ දක්ෂතා කොහොමද? මම සෙල්ලම් කරේ PN ක්‍රිකට් ඇකඩමියට. අපේ ප්‍රදීප්ගේම අනුග්‍රහයෙන් කරන ඇකඩමිය. ඒකේ මම 13-15 කාලේ ඉඳලා ටෝර්නමන්ට් වලට ඉන්නවා. හැම ටෝර්නමන්ට් එකේ වගේ මට හැම පාරම අවෝඩ් එකක් තියෙනවා. බෙස්ට් බැට්ස්මන් මෑන් ඔෆ් ද මැච් වගේ. ඒ 2000cc එකේ සෙල්ලම් කරන ස්ටාර් ක්‍රිකට් ඇකඩමියෙන් කරන ටෝර්නමන්ට් එක. ඒක අපි චැම්ප් වෙනවා. මම තමයි ඒකේ බෙස්ට් බැට්ස්මන් විදියට අවෝඩ් එක හම්බෙන්නේ. ඊට පස්සේ අපේ මේ ගියවුරුද්දේ ගහන මිනි බිත් මැච් එක අන්ඩර් 17. ඒකේ මම බෝල 36 ලකුණු 100ක් ගහනවා. ඒ වගේම ජෙලෝන් වයස අවුරුදු, ඒ කියන්නේ ඔයාගේ අවුරුදු 10 ක්‍රිකට් පටන් ගනිද්දී ඔයා කණ්ඩායමට සිලෙක්ට් වෙන්නේ පන්දු යවන්නෙක් විදියට. ඒ වගේම ඔයා දැන් හොඳ බැට්ස්මන් කෙනෙක්, හොඳ බැටින් ඕල්රවුන්ඩර් කෙනෙක් විදියට තමයි ඔයා කණ්ඩායමේ ක්‍රීඩා කරන්නේ. ඔයා කොහොමද ඔයාගේ බෝල් ඔයා බෝලර් කෙනෙක් විදිහට ඉඳලා ඒක බැටිනුත් ඉම්ප්‍රූව් කරගත්තේ මේ බලන් ඉන්න අයට ගැන කිව්වොත්? මම මුලින්ම සිලෙක්ට් වෙන්නේ බෝලර්ස් කෙනෙක් විදියට. ඊට පස්සේ මැච් එකේ මම බැට් කරන්න යවල මම 50ක් ගන්න. ඊට පස්සේ මට ආසාවක් ඇති වෙනවා බැට් කරන්නත් ඕනේ කියලා. ඊට පස්සේ ප්‍රදීප්ත එක්ක මම හොඳට ප්‍රැක්ටිස් කරලා බැටින් පැත්තත් මම හොඳට හදාගත්තා. ජෙලෝන්ගේ ආසම බැට්ස්මන් කවුද? ක්‍රිස්ගේල්. ක්‍රිස්ගේල්. ඇයි ක්‍රිස්ගේල්ට කැමති?
එයා වේගෙන් පන්දුවට පහර දෙන්නේ නිසා. එතකොට ජෙලොන් ආසම පන්දු යවන්න කවුද? හේල්ස්කී. එතකොට ජෙලොන් ජෙලොන්ගේ ජීවිතේ අමතක නොවනම සිදුවීම මොකද්ද? ජෙලොන් වැඩියම සතුටුන සිදුවීම මොකද්ද? මං ඩිස්ත්‍රික් ටීම් එකට සිලෙක්ට් වුණා කියන මේක තමයි මං වැඩියම ආස. ජෙලොන් ජෙලොන්ගේ එතකොට අනාගත බලාපොරොත්තු මොකද්ද? Under 19 ශ්‍රී ලංකා ටීම් එකට සිලෙක්ට් වෙලා ඊටස්සේ හොඳ ප්‍රීමියර් ග්‍රේඩ් එකක් ගහලා ශ්‍රී ලංකා ටීම් එකට සිලෙක්ට් වෙන්න. ජෙලොන් මේ ආව වගේම ගොඩාක් දුර ගමනක් ක්‍රිකට් වලින් ඔයාට තව යන්න තියෙයි. ඒ වගේම ජෙලොන් වයස අවුරුදු 8න් පටන් ගත්ත ඔයා ක්‍රිකට් ජීවිතේ මේ විදිහ මේ ගෙවිලා තියෙන වයස අවුරුදු 7 පුරාවටම ඔයාට ගොඩාක් ගුරුහරුකම් දීපු උදව් කරපු අය ගොඩාක් ඇති. ඒගොල්ලන්ට ස්තුති කරන්න මතක් කරන්න ඔයාට මේක අවස්ථාවක් කරගන්න පුළුවන්. මට පොඩි කාලේ ඉඳන් උදව් කරේ අම්මයි තාත්තයි පිටින් හොඳ සහයෝගයක් දුන්නා. මම ක්‍රිකට් එක සෙල්ලම් කරන්න. ඊට පස්සේ ප්‍රදීප්ෂගාව ප්‍රැක්ටිස් කරනවා. ප්‍රදීප්ෂේ තමයි ගොඩක් කරදී අඩුපාඩු හදලා මේ තැන් දෙන්න ගොඩක් උදව් කරේ. ඊටසම ඩිස්ත්‍රික් ටීම් එකේ සර් සිත්තම ගේස එයත් ගොඩක් අඩුපාඩු මට පෙන්වා දීලා ඉතින් හොඳට හැදුවා. එතන තමයි මම මෙතෙන් දෙන්න ඒගොල්ලෝ මට ගොඩක් උදව් කරා. ඒගොල්ලෝ තමයි ස්තුතිවන්ත. ඉතින් මේ විදිහට අපි තවත් ගම්පහ දිස්ත්‍රික්කේ ඉන්න දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක් එක්ක කතා කරා. වගේම ක්‍රිකින්ස් අපි මේ බලන් ඉන්න හැමෝම බලාපොරොත්තු වෙනවා ජෙලොන් ළඟදීම ශ්‍රී ලංකා වයස අවුරුදු 19 පහළ කණ්ඩායමට ක්‍රීඩා කරයි කියන එක වගේම නොබෝ දිනකින් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට ක්‍රීඩා කරලා දක්ෂ තුන්ිරියව ක්‍රීඩකයෙක් වෙන්න හැකියාව ලැබෙන්න කියලා ක්‍රිකින්ස් අපි සුබපතනවා. එහෙනම් ජෙලොන් ඕල් ද බෙස්ට්. ඉතින් පාසල් ක්‍රිකට් දක්ෂයින්ගේ මේ වගේ වීඩියෝස් දිගටම බලන්න දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න අපේ YouTube channel එක subscribe කරන්න. ඒ වගේම මේ වගේ පාසල් ක්‍රිකට් දක්ෂයින්ගේ වීඩියෝස් දාපු ගමන් බලන්න පල්ලෙහා තියෙන බෙල් icon එකත් click කරලා තියාගන්න.